retail sales live trading event එකත් එක්ක. ඉතින් අද retail sales monthly report එක release වෙනවා. Forecast වෙලා තියෙන්නේ -0.2, right? එතකොට gold වල selling opportunity එකක් ගන්න නම්, නැත්නම් short position එකක් ගන්න නම් අපිට retail sales previous forecast දෙකම beat කරලා එන්න ඕනේ. මොකද මේ මාසේ FOMC meeting එකේදී Fed එක 50 basis point cut එකක් announce කරයි කියලා market එක price කරගන්න ගමන් තමයි තියෙන්නේ. 25 basis point price cut එක කොහොමත් market එකට දැන් price වෙලා තියෙන එක forecast එකේ print වෙලා තියෙනවා. හැබැයි retail sales report එක මත Fed එකේ decisions පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 50 basis point cut එක දැම්මම කරනවද නැත්නම් තවත් economy එක assess කරනවද කියන එක තීරණය වෙයි. ගොඩක් දුරට retail sales positive වෙලා ආවොත් දැන් අද US macro data මම monitor කරා. විශේෂයෙන් GDP price index එකේම previous එකට වඩා වැඩි වෙලා තියෙනවා. අපේ last FOMC meeting එක තිබ්බේ July 31st. එතකොට July 31st ඉඳලා මේ වෙනකන් FOMC meeting එකේදී 31st meeting එකෙන් පස්සේ මේ වෙනකන් ගත්තොත් US labor data සහ manufacturing prices positive side එකට ගිහිල්ලා තියෙනවා. Right? Jobless claims ගත්තත් previous months එක ගත්තම ලොකු drop එකක් ඇවිල්ලා නැහැ. Volatility එකක් තමයි අපිට බලාගන්න තියෙන්නේ. Volatile reports අඩු වෙලා තියෙනවා. සතියෙන් සතිය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වගේ data consider කරලා Fed එක 50 basis point cut එකකට යයිද කියන doubt එක අපිට තියෙනවා. ඒ සැකේ අපිට තියෙනවා. අපි අනිත් අයවත් admit කළෙමු. ඉතින් දැන් මේ drop එක continue කරන්න නම් මම කලින් කිව්වා වගේ retail sales data previous forecast දෙකම beat කරලා positive side එකට එන්න ඕන. හැබැයි අමතක කරන්න එපා FOMC meeting එක නිසා buyers ලා profit take කරන්න පුළුවන්. මෙතන දැන් අපිට 2580 critical zone එකක් වෙලා තියෙනවා. ඒතර මේ critical zone එක break කරන්න නම් buyers ලා influence වෙන්න ඕන data වලින්. එහෙම නැත්නම් 50 basis point cut එක delay වෙන විදියට market sentiment එක වෙනස් වුණොත් ඒක පරක්කු වෙන විදියට market data වෙනස් වුණොත් අපිට gold correction එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ levels එක මම ඔයාලට කිව්වා 2568 ඒ වගේම 2560. මෙන්න මේ levels වලට අපිට gold price එකේ correction එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ correction එක ගොඩක් දුරට FOMC meeting එකට කලින් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් meeting එකේ volatility එක අතරතුර වෙන්නත් පුළුවන්. මම හිතන්නේ නැහැ පවෙල් ලොකු ඩොවිෂ් ස්ටෝන් එකක් දෙයි කියලා. මොකද මාකට් එක පවෙල්ගේ ඩොවිෂ් කමෙන්ට්ස් ඇන්ටිසිපේට් කරනවා වැඩි. FOMC කියන්නේ ගොඩක් මැනිපුලේෂන් තියෙන ඉවෙන්ට් එකක්, විශේෂයෙන් වර්බල් මැනිපුලේෂන්. ඒ වර්බල් මැනිපුලේෂන් වලදී පවෙල් කියන හැම වචනයක් පාසාම, විශේෂයෙන් ඉන්ට්‍රස්ට් රේට්ස් සම්බන්ධයෙන් පවෙල් කියන හැම වචනයක්ම මාකට් එක ප්‍රයිස් කරගන්නවා Q&A එකේදී. රයිට්, අන්තිම විනාඩිය අපි මීටින් එක ලොක් කරනවා. රයිට්, අන්තිම විනාඩිය අපි යමු. තව තප්පර 40ක් තියෙනවා. අපි බලමු රීටේල් සේල්ස් වොලියුම් එක මොන ඩිරෙක්ෂන් එකටද අද එන්නේ කියලා. ගෝල්ඩ් drop එකක් අරගෙන ආපහු price එක up වෙන්න පුළුවන්. retail sales same එකම නැත්නම් forecast එකම release වුණොත් කොහොමද අපි බලමු. ගොඩක් පරිස්සම් වෙන්න ඕන අද FOMC එකට කලින් දවස නිසා. risk එක manage කරන traders risk එක අනිවාර්යෙන් manage කරන්න. මම ගෝල්ඩ් සෙල් එකක් ගන්නවා. විනාඩියක් ඉන්නවා. මම ගෝල්ඩ් සෙල් එකක් ගන්නවා. ෆෝකාස්ට් එකට වඩා රීටේල් සේල්ස් පොසිටිව්. අපි බලමු 2587 අපි ගමු එක්සිට් ඒරියා එක විදියට. ඔගලන්ට ටේක් ප්‍රොෆිට් ඒරියා විදියට ගන්න පුළුවන්. දස් පන්සිය 87 අපි ගමු එක්සිට් ඒරියාක විදියට.
දෙදස් පන්සිය හැට්ට අට ටේක් පොෆිට් ටේරයක් විදිර ගන්න පුළුවන්. දස් පන්සිය හැත්ත පහ මගේ සෙල් එක බලමු. ගැප් එක ෆිල් කරන්න ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන්. බලමු 2568 තමයි මගේ ඒරියා එක, ටේක් ප්‍රොෆිට් ඒරියා එක. බලන්න මෙතන මාක් කළා තියෙනවා. බලමු core retail sales වල 1% drop එකක් තියෙනවා previous forecast වලට වඩා. හැබැයි monthly data ගත්තොත් negative territory එකෙන් positive side එකට ඇවිල්ලා තියෙනවා. අපි බලමු mixed data තියෙන්නේ. කොහොමද 2568 මම take profit area එක විදිහට ගන්නවා. බලමු volatility එක කොහෙටද යන්නේ කියලා. දස් පන්සිය හැත්ත හතරයි මේ වෙද්දි ස්පොට් ප්‍රයිස් එක. උලන්ගේ සෙල් එන්ට්‍රීස් ටික ප්ලේස් කරගෙන යන්න. උලන්ගේ සෙල් එන්ට්‍රීස් ටික ප්ලේස් කරගෙන යන්න. දස් පන්සිය හැත්ත හත ප්‍රසන්නගේ රයිට්. දස් පන්සිය හැත්ත පහ, දස් පන්සිය හැත්ත අට. ඕකේ ඕකේ. ගොඩක් අයගේ රේන්ජ් එක 2578 2575 අතර. බලමු ස්පොට් ප්‍රයිස් එක 2574යි මේ වෙද්දි. කලින් ටේක් ප්‍රොෆිට් කරනවා නම් මම ඔයගලන්ට කියන්නම්. 2573යි. බලමු 2573යි ප්‍රයිස් එක. 2578 තමයි අපේ ටේක් ප්‍රොෆිට් ඒරියා එක. බලමු සෙලර්ස්ලා කොච්චර කොන්ෆිඩන්ට්ද කියලා. එකට කලින් තමයි අපි මේ ට්‍රේඩ් කරන්නේ. ලොකු මාකට් අන්සර්ටනිටි එකක් තියෙන වෙලාවක්. හැබැයි රිටේල් සේල්ස් නෙගටිව් ෆෝකාස්ට් එකෙන් එලියට එනවා, රයිට්? නෙගටිව් ටෙරිටරි එකෙන් එලියට එනවා රිටේල් සේල්ස්. 0.2 මයිනස් තිබ්බේ. හැබැයි 0.1% වලට ප්‍රින්ට් වෙනවා ප්‍රයිස් එක රිටේල් සේල්ස්. සේල්ස් පොසිටිව්, කියන්නේ එකනොමි එකේ මනි සප්ලයි එක හොඳයි, එකනොමි එක එල්දි කියලා තමයි අපි සාමාන්‍ය රිටේල් සේල්ස් අප් වෙනවා නම් අරගන්නේ. 2572යි මේ විදිහේ ප්‍රයිස් එක. 2573යි. රිටේල් සේල්ස් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ට්‍රෙන්ඩ් චේන්ජින් ඉවෙන්ට් එකක් නෙමෙයි, රයිට්? කැමති අයට ප්‍රොෆිට් බුක් කරන්න පුළුවන්. විශේෂයෙන් 2577 ගත්ත අයට ප්‍රොෆිට් බුක් කරන්න පුළුවන්. 2575 ගත්ත අයට වුණත් ප්‍රොෆිට් බුක් කරන්න පුළුවන්. 2572යි මේ වෙද්දි. ඔයාලන්ට 30 pips වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. හැබැයි 2568 මම ටාගට් කරනවා මේ වොලටිලිටි එකෙන්. 2572යි මේ වෙද්දි ප්‍රයිස් එක. බලමු කැමති අයට ප්‍රොෆිට් බුක් කරන්න පුළුවන්. මම කාටවත් දිගටම ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන ඉන්න කියන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්‍රොෆිට් සයිඩ් ඉන්නවා නම් ඒක ඔයගොල්ලෝ බුක් කරන්න, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කරෙක්ටිව් ට්‍රෙන්ඩ් එකක් ආවොත් ලොස් වෙන්න පුළුවන්කම තියෙන නිසා. කවුරු හරි 20 30 40 50 pips අතර ඉන්නවා නම් ප්‍රොෆිට් බුක් කරන්න. 2568 තමයි මම ටාගට් කරන්නේ. ඉතින් බලමු 2570 ස්ට්‍රොන්ග් ඒරියා එකක් වෙයි. TP ගත්තා කියලා නුවන් කියනවා. පසන් කියනවා දැන් රේට් කට් එක හෝල්ඩ් වෙන්න නැහැ. රේට් කට් එක හෝල්ඩ් වෙන්න කියන්නේ පසන් 50 බේසිස් පොයින්ට් කට් එක පොඩ්ඩක් ඩිලේ වෙන්න පුළුවන් දැන්. රයිට්? 30 pips TP ගත්තා කියලා ඩිලාන් කියනවා. ධනුෂ්ක 50 pips TP ගත්තා කියලා කියනවා. ඕකේ. ජනිත 2578 එන්ට්‍රි එක හොඳයි TP ගන්න. ඔයාට 60 pips විතර තියෙනවා. 40 pips ගත්ත කියලා කමල් කියනවා. කසුනි TP ගත්ත කියලා කියනවා. 35 pips TP taken ආකි. 2572යි price එක. 2571යි මේ වෙද්දි. බලමු 2568 level එක reach කරයිද කියලා. 2568 තමයි මගේ level එක. ඉතින් බලමු රුමේෂ් TP ගත්තා කියලා කියනවා, රයිට්?
Okay. බලමු ගෝල්ඩ් මොකද කරන්න කියලා අපිට උඩ ගැප් එකක් තියෙනවා ඒකත් ලොකු අවදානමක් තම ගැප් එකේ ඒරියා එකේ ප්‍රයිස් එක ආවෙ නැහැ 1570 ස්ට්‍රොง ඒරියා එකක් බලමු සෙලර්ස්ලා කොන්ෆිඩන්ස් එක 1571යි ප්‍රයිස් එක මේ වෙද්දි 1571යි අපි බලමු සෙලර්ස්ලා කොච්චර කොන්ෆිඩන්ස්ද කියලා කොච්චර කොන්ෆිඩන්ට්ද කියලා 1571යි ප්‍රයිස් එක ස්පොට් ප්‍රයිස් එක 1571යි 30 pips විතර තියෙනවා 2568 රීච් වෙන්න කැමති අය ටේක් ප්‍රොෆිට් කරන්න 2570ට ළඟයි ප්‍රයිස් එක කැමති අය ටේක් ප්‍රොෆිට් කරන්න 2570 2569යි TP ගන්න 2569යි ප්‍රයිස් එක TP ගන්න හැමෝම TP ගන්න වඩා හොඳයි TP ගන්න එක right මොකද රීටේල් සේල්ස් කියන්නේ හරි ඉක්මනට කරෙක්ටිව් අප්ට්‍රෙන්ඩ් එකක් වෙන ඉවෙන්ට් එකක් ලොකුවට අපිට ට්‍රේඩ් එක හෝල් කරගෙන ඉන්න බෑ මේ වොලටිලිටි එකෙන් ආපහු ඕගලන්ට තවත් පැය එකහමාරකින් දෙකකින් විතර සම්පූර්ණ බලා ගන්න පුළුවන් මේ නිවුස් එක ප්‍රයිස් කරගෙන ඒකට මාකට් ඩයිජස්ට් ෆේස් එකෙන් පස්සේ ආපහු මාකට් එක්ස්ටෝෂන් ෆේස් එකට ගිහිල්ලා එතන මේ ලෙවල් එකට ගෝල්ඩ් ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මීටත් වඩා වොලටිලිටි එකෙන් අප් වෙලා ගැප් එක ෆිල් කරන්න පුළුවන් කොහොම වුණත් මේ එන්ට්‍රි එක ගන්න එකේ රිස්ක් එකක් තියෙනවා නිවුස් එකේ ඩිරෙක්ෂන් එකට ඇගේන්ස්ට් නිසා මාකට් එක්ස්ටෝෂන් එන්ට්‍රි එකක් නිසා ඉතින් අපි නිවුස් එක ප්‍රයිස් වෙන ඩිරෙක්ෂන් එකට ට්‍රේඩ් එක ගත්තම එතන ලොකු සක්සස් රේට් එකක් තියෙනවා අපි බලමු රයිට් ජනිත TP ගත්ත කියලා කියනවා වීරසිරි TP ගත්ත රංගික TP ගත්ත USD JPY ගන්න එපා ධනුෂ්ක USD JPY ගැන තාම කියන්න බෑ ඩවුන් සයිඩ් රිස්ක් එක වැඩි මොකද බැංක් ඔෆ් ජපාන් ඉන්ට්‍රස්ට් රේට්ස් හයික් කරන සයිකල් එකක ඉන්න නිසා ෆෙඩ් එක කට් කරද්දී BOJ හයික් කරන සයිකල් එකක ඉන්නේ එතකොට තව USD JPY drop වෙන්න පුළුවන් ඊළඟට පසිදු TP ගත්ත කියලා කියනවා රුවන් TP ගත්ත කියලා කියනවා චානු TP ගත්ත එරන්දු TP ගත්ත විරාජ් TP ගත්ත කියලා කියනවා ප්‍රසන්න 70 pips ගත්ත කියලා කියනවා TP taken for shard 50 TP euro CHF ගත්තොත් euro CHF උත් sell වෙන්න තියෙන probability එක high මොකද ECB cutting cycle එක continue කරන නිසා safe havens again මොකුත් against major currencies මේ දවස්වල ඔයගොල්ලෝ buy කරන්න යන්න එපා මොකද safe haven ගොඩක් strong interest rates hiking cycles වල තියෙන නිසා කුමාර TP ගත්තා නිපුන 50 pips TP ගත්තා ෆර්ෂාඩ් 55 pips TP ගත්තා 48 right TP ගත්තා ධනුෂ්ක කියනවා EOT sell site මවගලන්ට කිව්වා euro USD long term මවගලන්ට TP levels වගේක් දුන්නා ඒ levels මම හිතන්නේ reach වුණා ඉතින් එහාට අපිට ට්‍රෙන්ඩ් එක කියන්න තව data ඕනේ right ඒක ඔයගලන්ට මම හිතන්නේ මම 11යි 50 නේ දුන්නේ 11යි මොදීපු levels අපි බලමු මම ඔයගලන්ට දුන්නේ euro USD මම දුන්නේ 1යි 11යි 25 1යි 11යි 50 11යි 25 හිට වෙලා ඉවරයි 1යි 11යි 43 උනට ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා ඉගත්තොත් වන්නා වලින් 1යි 11යි 46 ටම් ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා ඉතින් දැන් පොඩ්ඩක් ඉවසලා ඉන්න මොකද තාම US sentiment එකක් නැත්තම් මේ ඩොලර් sentiment එක 100% අපිට කියන්න බෑ euro USD මෙන්න මේ levels වලට reach වෙන්න පුළුවන්